අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමගින්. මම ප්‍රමිත මහනාම. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. නැගෙනහිර පළාතේ ජාතික ආණ්ඩුවකට එජාපයට දෙමළ සංධානයට මුස්ලිම් කොංග්‍රසයෙන් ආරාධනයක්. එක්සත් ජාතික පක්ෂයේ සභාපති දුරිය මලික් සමරවික්‍රමට නව මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් ඉදිරි මහමැතිවරණයට මෛත්‍රී මහින්ද චන්ද්‍රිකා එකම වේදිකාවකට කැඳවීමට නිදහස් පක්ෂයෙන් සැලසුමක් අයවැයෙන් රාජසේවක වැටුප් වැඩි කිරීම වංචාවක් ජාතික නිදහස් පෙරමුණ කියයි එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත් කර තිබෙනවා. ඒ අදැරැස්සූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී. ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ ආරම්භුනේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී. ඒ පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී තීරණය වී ඇත්තේ පක්ෂයේ සභාපති ධුරයට මලික් සමරවික්‍රම හා මාධ්‍ය ප්‍රකාශක තනතුරට අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහතුරුන් පත් කිරීමටයි. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින්ට එරෙහිව විනය පියවර ගැනීමටද පක්ෂය අද තීරණය කර තිබෙනවා. පැය දෙකකට ආසන කාලයක් පැවති රැස්වීමෙන් අනතුරුව පක්ෂයගත් තවත් තීරණ සම්බන්ධයෙන් පැහැදිලි කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා. අනිකුත් අනතුරු ඒ ආකාරයටම පවත්වාගෙන ගොස් අප්‍රේල් මාසයේ මහමැතිවරණයෙන් පසුව අවශ්‍ය සංශෝධන කිරීමටත් පක්ෂය තීරණය කරා. ඒ වගේම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙවන ආකාරයේ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටු පිහිටවීමේ බලය පක්ෂයේ නායකතුමන් වෙත කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පවරනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනපතිවරුන් දෙදෙනාද එක් වේදිකාවකට ගෙන ඒමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පෙරරුවේ සියම් මහණිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් මේ තුන් දෙනා එක වේදිකාවක තියලා මේ මැතිවරණයට මූණ දෙන්න තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකම බලාපොරොත්තු වෙන්නේ. මේ පක්ෂය කැඩෙන්න දෙන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුණොත් අපි පරාදයි. හැබැයි මේ වෙලාවේ අපි කවුරුත් අතාරින්න බෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විශාල ජනබලවේගයක් තියෙනවා. සයිතුමා වයින් කරන්න බෑ අපිට. චන්ද්‍රිකා බණ්ඩාරතුංග මැතිණියත් ගම්පාදිශුකේ ජයග්‍රහණය කරා. එතුමියටත් යම් බලයක් තියෙනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රටෙන් බලය තියෙනවා. එනිසා මේ තුංගොල්ලෙකට එකහුණොත් අනිවාර්යෙන් අපි අප්‍රේල් මාසේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් අපිට හදන්න පුළුවන්. පසුගිය රජයේ බොහෝ මැතිවරණුන්ට යම් වංචා දූෂණ සුපෝෂණ ඉල්ල වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා මොන වගේ ආකාරයේ අදහසක් දරන්නේ? දැන් ඒක නිකන් අල්ලස් දූෂණ කොමිසම දැන් ඒක විහිළුවකට පත් වෙලා. ඒ කියන්නේ හැමදාම උදේට කවුරු හරි ෆයිල් ටිකක් උස්සගෙන යනවා. ආය අනිද්දා තව කට්ටියක් ෆයිල් අරන් යනවා. ඉතින් දැන් ෆයිල් අරගෙන අරගෙන යනවා. ඒත් හෙට අනිද්දාට අපිත් ෆයිල් අරන් යනවා. 2001 2005 එක් සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කරපු දූෂණ ගැන අපි හෙට අනිද්දා මෙහෙම ෆයිල් දීලා වැඩක් නැහැ. මේ ආණ්ඩුවට විරුද්ධව මහා බරපතල දූෂණ චෝදනා ගැන මම හිතන්නේ ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වලා වැරදි කාර්යය අධිකරණයට ඉදිරිපත් කළා. ඒක තමයි හරියට කරන්න ඕනේ. නිකම් මේ නිර්නාමික ලියුමක් අල්ලස් දූෂණ කොමිසමට යවලා පාස්පෝර්ට් තහනම් කරන ඒවා හරි අසාධාරණයි. මේක ජනතා විමුක්ති පෙරමුණේ ටෙලි නාට්‍යයක් කරනවා. දවසේ පුවත නැගෙනහිර බලත් සභාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ සංධානය ඇතුළු සෙසු පක්ෂ වෙත ආරාධනා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ වන දරුසලාම්හි පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී හෆීස් නසීර් මහතා පසුගියදා පත් වුණා. ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ නායක හැටියට පත් වී සිටින වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් එවැගේම ඒ සන්ධානයේ සෙසු නායකවරුන්ටත් අප පක්ෂයත් සමග ඇති කරගත්ත ගිවිසුම
හරියාකාරව ඉටු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අපි අපේ ස්තුතිය පුද කර සිටිය යුතුයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයෙන් මේ නැගෙනහිර පළාත් සභාවේදී අපි සෑම පක්ෂයටම ඇරයුමක් කරනවා අපේ ආණ්ඩුවත් සමග එකතු වෙන්නයි කියලා විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයටත් එක්සත් ජාතික පක්ෂයටත් අපි කියනවා මේ ආණ්ඩුවට එකතු වෙයි කියලා එක්සත් ජාතික පක්ෂයටත් අපි අමාත්‍ය දුවට ලබා දීමට බලාපොරොත්තු වෙන සිටිනවා නැගෙනහිර පළාත් සභාවේ අලුත් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් හැටියට අපට පවත්ව ගන්න යන්න පුළුවන් ගජමුතු වලටත් වඩා වටිනා මුතු වර්ගයක් තියෙනවා කියලා විජේ මොනිසෝයි සමන්ත්‍රීතුමා කියනවා. ඒ මුතු වර්ගය මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැටි නැති කටෙන්. ඉතිහාසයේ කිසිම රජයක් නොකරපු විදිහට මේ රටේ ජනතාව සහන ලබා දෙන කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ රටේ සහයෝගිතා දේශපාලනය කියන කාරණේ පෙරදරි කරගෙන අපි මේ ආවැර ඡන්ද දුන්නා. බලාපොරොත්තු වෙන අපි දුන්නු මේ සහයෝගය දිගටම තියාගන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරයි කියලා. සන්ධානයේ මන්ත්‍රීවරු විරුද්ධ වුණා නම් මේ ආයවැයත් පරදිනවා. මහ ජනතාවට සහන ලැබෙනවට අපි ජනතා නියෝජිතයෝ හැටියට සතුටු විය යුතුයි. මම දකින විදිහට එක්කෙනෙකුටවත් විරුද්ධ වෙන්න තරම් කාරණයක් නම් තිබුණේ නැහැ. මේ ආයවැයෙන් ඇතිවෙන අනර්ථකාරී ප්‍රතිඵල ප්‍රමාණයක් තිබෙනවා ඉදිරි අනාගත जनाधिपतिमा වේදිකාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතා කරන්න යන්නේ නැහැ කියලා. දිනසියෙන් පස්සේ පක්ෂවලට නිදහසක් අයිතියක් තියෙනවා. තමන්ගේ පක්ෂවලින් තරම් කරන්න. අපි බෙදුණොත් අපි විනාශ වෙනවා. තේරෙනාද? හොඳම මුතු මොකක්ද? එක මුතු. රජ මුතුත් නෙමෙයි එක මුතු. එක මුතු උනේ නැත්නම් අපි කම් මුතුයි. जनता अभिनंदन उत्तमाचार वेडसटानक अदपस्वर्वे निट्टंबुवेदी पेवत्तुना जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन जनाधिपति वरयागे प्रधानत्वेन पेवति मेम जनता अभिनंदन उत्तमाचार वेडसटान अदपस्वर्वे पेवत्तुने निट्टंबुव महाजन क्रीडांगणेदी जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे जयग्रहणे विनुवेन कपेवी कटयुतु कल पिरिसवेत स्तुतिय पल किरीम सदहा मेम वेडसटान संविधान कर तिबुना हिटपु जनाधिपति चंद्रिका भंडार नायक कुमार तुंग महात्म्यु देशपालज्ञा पेरीसाग ईटेक् वसेटिया ඉදිරි මහමැති වර්ණයෙන් පසු පත්වන අගමැති වරයා කවුරුන්ද යන්න ජනාධිපති වරයා විසින් තීරණය කරනු ඇතැයි විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හිරු හාට් ටෝක් විශේෂාංගයට එක් වෙමින්. පාර්ලිමේන්තුවේ අද වැඩි බලය තියෙන්නේ විපක්ෂ නායකටද අගමැතිටද? විපක්ෂයේ බලය තියෙන්නේ අපිට. පාර්ලිමේන්තුව තුල අපිට ඕනෑම යෝජනාවක් ගෙනලා සම්මත කරගන්නත් පුළුවන්. රජයේ ගේන ඕනෑම යෝජනාවක් පරාජය කරන්නත් පුළුවන්. ඇමති ජෝන්ට විශ්වාස භංගයක් ගේන්නේ විපක්ෂයට පාර්ලිමේන්තුවේ වහුතරේ තියෙනවා කියලා පෙන්වන්නනේ. ඒ සඳහා විතරක් නෙවෙයි අපේ පාක්ෂිකයන්ට උණු ඒ අලාභ හානි මතු කරලා පෙන්වන්න. ජනාධිපතිතුමාව ගේන්න එපා කිව්වොත් මොකද කරන්නේ? නෑ නෑ ජනාධිපතිතුමා කවදාවත් එපා කියන්නේ නැහැ. ඒ කියන්නේ ඇමති ජෝන්ට විශ්වාස භංගයක් ගේනවට ජනාධිපතිතුමා කැමති. අපි එතුමාගේ කැමැත්ත අහන්න ගියේ නෑනේ. තුමා ඉන්නේ විධායකයනේ. දැන් ඔබ අපේ ජනාධිපතිතුමා කියලා කියනවා. ඡන්දෙට ඉස්සෙල්ලා ඔබ ජනාධිපතිතුමා විවේචනය කරපු හැටි නිකන් ඉන්නකොට මතක් වෙනවා තිනේ. ඉතින් දේශපාලනයේ ස්වභාවය ඒක තමයි. එහෙම කරලා අද ඔහුගේ නායකත්වයට දෙන්නකොට ලැජ්ජ හිතනවා තිනේ. කිසිම ලැජ්ජාවක් නෑ. ඒ කියන්නේ දේශපාලකින්ට ලැජ්ජාවක් නැහැ කියලා මිනිස්සු කියන කතාවේ ඇත්තක් තියෙනවා. නෑ නෑ. දැන් එහෙමනම් එක්සත් ජාතික පක්ෂයේ කරුජය සූරිය මහත්තයා ආවනි 19ක් එක මේ පැත්තට. එන එතුමටත් ලැජ්ජ නැහැ. ඔබ විපක්ෂ නායක වුණු එකට සන්දානේ දේශපාලන පක්ෂ නායකයෝ මොකද කියන්නේ? ඒ අයගේ කියන දේ අපිට වැදගත් වෙන්නේ නැහැ. කතානායකතුමා මාව පිළි අරන් තියෙනවා. විපක්ෂයේ බහුතරයේගේ කැමැත්ත තියෙන්නේ මට කියලා තිලෙච්චරයි. ඔවුන් කැමතිද ඔබ විපක්ෂ නායක වුණාට? කාගවත් කැමැත්තක් අකමැත්තක් අවශ්‍ය නැහනේ. ආසනියවත් දිනා ගන්න බැරි ඔබ කොහොමද විපක්ෂ නායක වෙන්නේ කියලා මම ඇහුවොත් ඔබ මොකද්ද කියන්නේ? හරි ඔබතුමා කියන ආසනෙ දිනා ගන්න බැරුණා ජේ ආර් ජාවද්දන්ට ආසනෙ දිනා ගන්න බැරුණා. ඇයි එහෙමනම් කියන්නේ නැත්තේ? 143000ක් නිමල් සිරිපාසල් ඇමතුමා ගත්තා කියලා. හා එහෙමනම්
आसने परदीचाय की दिने किन्नो आदे हाँ मगे आसने द्रविड मुस्लिम चंद में वागे विनम्म आकारे आसने आक ओबद निदास पक्ष आगमती अपेक्षक एहेम एकक नै ऐ विपक्ष नायक नेमेद आगमती अपेक्षक वेन्ने ऐ एहेम अवश्य वेन्न एहेम वेन्न अवश्यत नै एहेम विय युतुम किला कियन्नेत नै एहेम नोयुतु वे किला कियन्नेत नै जनाधिपतिमा तीन्दु कराई काटद बहुतर कमत्त तीयेन्ने किला मीलंग महामतिवरणयट तरंग करन निदास पक्षेंद संदानेंद मां हितान्ने बोहो विट संदानगत विला एतकोट विमल वासु दिनेश मंत्रीवरुंट मोकद वेन्ने अपि विश्वास करनवा एगलुत अपिट एकतु वेई किला ए कियन्ने ओउन दैन कमति वेला एति ओबतुमत एक्क संदानगत वेन्न नै ताम हितान मूदहक गव्वत् तीयेदि अंबुड गहन्न नैने हिटपु जनाधिपति महिंद राजपक्ष महत्या अगमति अपेक्षा लेस गेन्न अदहसक नैद्द कौद हिटपु जनाधिपतिवरया मम किव्वने अगमति हटियट पत् वेन्ने ए अवस्थावेदि पार्लिमेंतुट पत् वुनु अय तुलिन बहुतर कमत्तक् तीयेन केनेक् किला හැබැයි විමල් වීරවංශ මන්ත්‍රීතුමා නම් හදන්නේ ඔහුව අගමැති අපේක්ෂක ලෙස ගේන්න. ඒක එතුමගේ මතයනේ. වාසුදේව මන්ත්‍රීතුමා කියන හිටපු ජනාධිපතිතුමා අගමැති අපේක්ෂක විදියට ආවොත් ඔහු දිනනවා කියලා. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට පත් වෙන්න ඕනනේ. පාර්ලිමේන්තුවට පත් වෙන්න ඉස්සෙල්ලා අපේක්ෂකව නම් කරන්න බෑනේ. ඡන්දෙට ඉස්සෙල්ලා අර මුත්තයිය පිටියේ තිබ්බ පිවිතුරු හෙටක් වේදිකාවට පොදු අපේක්ෂකයි විදියට මෛත්‍රීපාල සිරිසේන නෙමෙයි නගින් හිටිය ඔබයි කියලා රාජ්‍ය සේනරත්නමතුමා පහුගිය දවසේ කිව්වා. මටත් මේ පොදු අපේක්ෂකයක් වශයෙන් එන්න කියලා යෝජනාවක් තිබුණා. නමුත් මං කැමති උනේ නැහැ. අපරාධ නේද? එහෙම වුණා නම් අද ඔබ නේද රටේ ජනාධිපති? නෑ නෑ එහෙම නෑ නෑ. මම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා කරේ. ඉතින් එතුමා අපේක්ෂකයා වශයෙන් කරලා ඊට පස්සේ මට පුළුවන්ද අනිත් පැත්තට ගිහලා ඡන්දය ඉල්ලන්න? අයවැයෙන් ඉදිරිපත් කළ රාජ්‍ය සේවකීන්ගේ වැටුප් වැඩිවීම සහ විශ්‍රාමිකීන්ගේ දීමනාව වැඩි කිරීම වත්මන් ආණ්ඩුවේ වංචාකාරී ක්‍රියාවක් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැටුප් වැඩිවීමේ ජනවාරි මාසයේ සිට රුපියල් 2200ක ජීවන වේතන් දීමනාව තිබ්බා. එතකොට රවි කරුණානායක මහත්තයා මේ ජීවන වේතන් දීමනාව නතර කරා. ඒ 2200ට තව 2800ක් එකතු කළා තමයි රුපියල් 5000 හදලා තියෙන්නේ. වංචාකාරී ප්‍රෝඩාකාරී ආණ්ඩුවක් මේක. විශ්‍රාමිකයන්ට 3500ක් දෙනවා කියන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එදා දීපු 2500ට මෙයාලා දෙන්නේ 1000යි විජිත හේරත් මහත්තයා කිව්වා ඉතාම හොඳ සාධනීය දිනුණු අයවැයක් ඉදිරිපත් කරා කියලා විජිත හේරත් මහත්තයා ඔළුව අතගාලා බලන්න අන්තියනවද කියලා ජනතා හිතු පෙරුණ වාස්පුනායි පාර්ලිමේන්තුවේදී මේක වහාම නිවැරදි කරන්න සති දෙකක කාලයක් දෙනවා එතනින් පස්සේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා ජනතාවට වංචාවට ඇදගෙන ගිහිපු ජාතික හෙළවරු මෙයි ජනතා හිතු පෙරුණයි වහාම මේක නිවැරදි කරන්න ඕන ඡන්ද වෙලාවේ පාර්ලිමේන්තුවේ මේ අතර අතුරු අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම මන්ත්‍රීවරයා වන අජිත් කුමාර මන්ත්‍රීවරයා අද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා. අපි දැක්කා පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුළ අයවැය ලේකණක් ඉදිරිපත් කරා. ඒ අයවැය ලේකණේ මේ අයවැය ලේකණත් දෙකම සංසන්දනය කරද්දී එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ මේ වෙලාවේ බලයට පත් වෙලා ඉන්න ආණ්ඩුව එහි එක දිගුවක් විදිහට තමයි මේ අයවැය ලේකණ ඉදිරිපත් කරේ. අයවැයට විරෝධතාවය දක්වන්න මූලික උනේ එකක් තමයි අපි දැක්ක පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අදහස් පක්ෂ මහලේකම්තුමා අගව මේ ඉදිරිපත් කළ දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අයවැයට දිගුවක් කියලා. එක්සත් ජාතික පක්ෂ පැත්තෙනුත් කියුණා මේ ඉදිරිපත් කළ දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේම අයවැයම දිගුවක් නම් මම පහුගිය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරිපත් කරපු අයවැයට විරුද්ධ වුණා. ඒ පදනමම සලකුවම මේ අයවැයට පක්ෂ වීමට කිසිම පදනමක් නැහැ.